අයිබෝන් සලවිත් කව රසකර සකවියන්ට අද බලන්න යන්නේ වෙනස්ම කතාවක්. මාන්ත්‍ර එහෙම නැත්නම් අනිමින කොඩිමින ඔයා විශ්වාස කරනවද? ඇත්තට මේ වගේ දේවල් තියෙන්න පුළුවන්ද? කොඩිමින කරලා මිනිස්සුන්ව මරන්න පුළුවන්ද? එහෙනම් මා ඕර් පොලිමේරා කියන 2021 ගේ රිලීස් වුණු මේ සුපිරි මූවි එක අපි බලමු. ඉන්දියාවේක දුෂ්කර ගමක වතුර බවුසරකින් ගෙනලා තමයි මිනිසුන්ට බෙදන්නේ. මේ වතුර වලට මුදලක් අය කරනවා. මේ වතුර බවුසරේ මිනිසයා එදා මුදල් අඩුපාඩුවක් නිසා එතන ඉන්න ගෑනු දෙන්නෙක්ට අයුතු යෝජනාවක් කළා අපහාස කරනවා. ඉතින් මේ ගෑනු අයත් බයටම සද්දන්තු ඉන්නවා. කොහොම හරි මේ දෙන්න වතුරත් අරගෙන ගෙදරට යනවා. මේ ඉන්නේ ලක්ෂ්මී, එයාගේ හස්බන් තමයි කොමීරා. මිනිහා කරේ ත්‍රිවිල් රැකියාව. කොමීරාට මල්ලි කෙනෙකුත් ඉන්නවා. මිනිහාගේ නම ජංගා. ජංගා මේ දවස්වල පොලිසියට බැඳෙන්න කියලා සූදානම් වෙන ගමන් ඉන්නේ. මේ ගෙදරට එයා පැත්තේ ඉන්නේ රාමුලා කියන ගෑනු කෙනයි, එයාගේ හස්බන් බලීජා කියන කෙනයි. මේ බලීජා අමු බේබද්දෙක්. ඒ නිසා රාමුලා නිතරම බලීජට බනිනවා මේ බීමත්කම නිසා. කොහොම හරි මේ රාමුලා වතුර ගන්න ගියාම වෙච්ච සිද්ධිය ජංගාට කියනවා. මේඳ ජංගාට තරහ ගිහින් මිනිහා වතුර බවුසරේ මනුස්සර ගහන්න කියලා යන්න හදනකොට ලක්ෂ්මී මේක දැකලා ජංගාව නතර කරගන්නවා. ඉතින් ලක්ෂ්මී කියනවා, ජංගා අපිට මේ මිනිස්සු එක්ක හැප්පෙන්න බෑ. උන් සල්ලිකාරෝ, මිනිමරුව, අනික ඔයා පොලිසියට බැඳෙන්න ඉන්නේ. ඒ නිසා රණ්ඩු වලට යන්න එපා කියලා ජංගාව නතර කරගන්නවා. ඉතින් දවසක් ජංගා බලීජා එක්ක බයිසිකලෙ පාර දිගේ එනකොට බලීජා දකිනවා පාරේ කවුරු හරි පූජාවක් කරලා පූජා වට්ටිය පාරේ හැලලා තියෙනවා. අර තුම්මන් හන්දි වල එහෙම හැලලා තියෙනවා ඔයාලා දැකලා ඇතිනේ. ඉතින් මේක දැකපු ගමන් බලීජා බය වෙලා ජංගාට කියනවා, ජංගා උතනින් යන්න එපා. මේ ගමේ අඳුරු මායාවන් කොඩි වින කරන අය ඉන්නවා. අනිවාර්යෙන් ඔය එහෙම කරපු පූජාවක්. ඒ නිසා අපි වෙන පැත්තකින් යමු කියලා ජංගවත් එක්කගෙන වෙන පැත්තකින් යනවා. අනිවින කුලි විනිකෝ මිනිස්සු කොහොමත් බයයිනේ. එතකොට කොමිරා දුක් මහන්සියෙන් ත්‍රිවිල් රැකියාව කරලා හම්බ කරන මිනිසෙක්. ඒ වගේම මිනිහා අනිත් මිනිසුන්ට උදව් කරලා බොහොම සාමකාමීව ජීවත් වෙන මිනිසෙක්. ඉතින් කොමිරා හම්බ කරන හැම සතියම දෙන්නේ ලක්ෂ්මීගේ අතට. ලක්ෂ්මී දරුවේ තමයි මිනිහාගේ මුළු ලෝකෙම උනේ. ඉතින් මෙයාට අඩුම වැසිකිලියක් වන්නේ. ඉතින් මේ අය වැසිකිලි කරන භාවිත කරේ ළඟ තියෙන කනත්තේ තියෙන කැලෑ ඉඩම. ඒ වගේම හැම රාත්‍රියකම ලක්ෂ්මීක නිදිහානේ සතුරු වෙන්නත් කොමිරා අමතක කරේ නැහැ. ඊළඟට මේ ඉන්නේ සරපච්. මිනිහා ගෑනු පිරිතයා. ඒ විතරක් නෙමෙයි තනි ක්‍රම මිනිමරුවෙක්. සල්ලි බලෙන් දුප්පත් මිනිස්සු පාගගෙන තමයි මිනිහා ජීවත් වෙන්නේ. ඒ නිසා මුළු ගමම මේ සරපංච් කියන මනුස්සයාට පුදුමාකාර බයකින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් දවසක් මේ සරපංච් එක ගෑන් ළමයට විරුද්ධව පොලිසියට පැමිණිලක් කරනවා බයිසිකලෙන් නැවිත් මිනිහාගේ කාර් එකේ වැද්දුවා කියලා. ඉතින් එදා මේ ගෑන් ළමයව බේරගන්න කොමිරා පොලිසියට ඇවිත් වැඳ වැටිලා සමාව අරගෙන මේ ගෑන් ළමයව බේරගන්නවා. ඒ තරමට මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් තමයි මේ කොමිරා කියන්නේ. ඒ නිසා ගමේ මිනිස්සු මේ කොමිරා ගැන තියෙන්නේ ලොකු ලෙන්ගතුකමක්. ඔය අතර තමයි කොමිරාගේ මල්ලේ ජංගා පොලිසියට බැඳෙන්න කියලා ගමෙන් පිට වෙන්නේ. ඉතින් ජංගා කොමිරටයි බලීජට සමු දීලා තමන්ගේ රැකියාව ලබා ගන්න ගමෙන් පිටත් වෙන ලෑස්ති වෙනවා. මේ කොමිරාගේ යාළුවා එහෙම නැත්තම් අසල්වැසිය වෙන බලීජ බීබද්දෙක් නිසා නිතරම එයාගේ බිරිඳ එක්ක රණ්ඩු වෙනවනේ. ඒ නිසා කොමිරා කියනවා බලීජා දැන්වත් ඔය බොන එක නතර කරන්න. එතකොට පවුල් ප්‍රශ්නත් නැහැ. බොරුවට වියදම් කරලා ඔය ජරාව බොන එක නතර කරන්න කියලා උපදෙස් ටිකකුත් දෙනවා. හැබැයි මේ බලීජට බොන්නේ නැතුව නම් ඉන්න බෑ. මිනිහට පිස්සු වගේ. කවුරු උපදෙස් දුන්නත් මිනිහට වැඩක් නැහැ. මිනිහා සුපුරුදු පරිදි එදා රෑත් පිස්සුවෙන් වගේ තබෑරමුට ගිහින් බොන්න ගන්නවා. එහෙම බීලා බීලා මිනිහට හොඳටම වෙරි වෙලා එන්න ලෑස්ති වෙද්දි මේ බලීජා එතනට ආපු මිනිස්සෙක්ගේ ඇඟේ හැප්පිලා ඇදගෙන වැටෙනවා. ඒ විලාවේ බලීජට වෙරි නිසා නැගිටපු ගමන් ඇඟේ හැපුණු මිනිස්සගේ කොළ එකෙන් අල්ලගෙන ගහන්න හදනවා. හැබැයි මේ ඇඟේ හැපුණේ සරපංච්ගේ ගෝලෙක්. ඔන්න පහුවෙදා උදෙන්ම කොම්රි දුවගෙන එනවා සරපංච්ගේ ගෙදරට. මොකද බලීජා කලින් දවසේ රණ්ඩු කරගන්න ගිය සරපංච්ගේ ගෝලෙක් එක්කනේ. ඉතින් මේ විදි බලීජව උස්සගෙන ගෙදරටම ගෙනෙත් ගැට ගහලා හොඳරම පහර දීලා. ඉතින් කොම්රි සරපංච් ගාව වැඳ වැටලා ඉල්ලනවා බලීජව නිදහස් කරන්න කියලා. හැබැයි සරපංච් ගණන් ගන්නේ නැහැ. ටික වෙලාවක් යද්දි බලීජගේ බිරිඳ රාමුලත් දුවගෙන ඇවිත් සරපංච් ගාව වැඳ වැටලා ඉල්ලනවා තමන්ගේ ස්වාම පුරුෂයා නිදහස් කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ සරපංච් බලන් ඉන්නේ රාමුලගේ ඇඟ දිහා. මිනිහා කාමුක විදියට රාමුලා දිහා බලාගෙන අයුතු යෝජනා කරනවා. කොහොම හරි ඔන්න සරපංච් අවසානයේ කියනවා, හරි මම බලීජව නිදහස් කරන්නම්. හැබැයි බලීජට ගහපු නිසා ලේ වැටිලා මගේ ගෙදර අපිරිසිදු වෙලා තියෙන්නේ. ඒ නිසා සාරිය ගලවලා ගෙදර පිරිසිදු කරලා යන්න කියලා රාමුලාට කියනවා. දැන් කොම්රිටවත් බලීජටවත් කරගන්න දෙයක් නැහැ. ඉතින් තමන්ගේ ස්වාම පුරුෂයා බේරගන්න ඕනේ නිසා රාමුලා තමන් ඇඳන් ඉන්න සාරිය ගලවලා බිම පිහ දාලා පිරිසිදු කරනවා. ඉතින් සරපංච
රාමුලාගේ දිහා බලාගෙන අමුතු වින්දනයක් ලබනවා. ඊට පස්සේ කොමිර රාමුලා එක්ක බලිජව නිදාස් කරගෙන මෙතනින් එක්කගෙන යනවා. දැන් ගෙදර ආවම මේ කට්ටි සෑහෙන දුක් වෙනවා. මේ වෙච්ච සිදුවීම ගැන බලිජගේ බීමත්කම නිසා තමයි මේ හැම දෙයක්ම වුනේ. ඉතින් බලිජ තමන්ගේ බිරිඳ වෙන රාමුලාගේ අත් දෙක අල්ලගෙන සමාවිල්ලනවා. බලිජ කියනවා මම නිසා මේ හැම දෙයක්ම වුනේ. ඊට පස්සේ කවදාවත් ආයෙ බොන්නේ නැහැ කියලා. බලිජ රාමුලාට පොරොන්දු වෙනවා. ඔන්න ඔය අතර පොලිසියට බැඳෙන්න කියලා ගියපු ජංගා ගෙදරට එනවා. ජංග දකින්න බලිජගේ මූණේ තියෙන තුවාල දැන් මිනිහා පන්න පන්න අහනවා කොහොමද තුවාල උනේ කියලා. හැබැයි මේ කටේ ජංගට විස්තරය කියන්නේ නැහැ. පොරු කතා ටිකක් කියලා හිමින් සැරේ ෂේප් කරගන්නවා. ජංගත් ඔය අතර සුභ ආරංචියක් කියනවා. මොකක්ද දන්නවද? ජංග පොලිසියට තෝරගෙන මිනිහට ජොබ් එක හම්බෙලා හෙටේ ඉඳලා ගමේ පොලිසිය වැඩ බාර ගන්න තමයි දැන් ජංග සූදානම් වෙන්නේ. එදා කොමිර කෑම කන්න ලෑස්ති වෙද්දී ලක්ෂ්මිත් ළඟින් ඇවිත් වාඩි වෙද්දී කොමිර ලක්ෂ්මිය දැක්කම ආසාවාවත් මිනිහා එක යටපත් කරගන්නවා. එදාරය ලක්ෂ්මී කොමිරට තුරුල් වෙද්දී කොමිර කියනවා ලක්ෂ්මිය අද මට ටිකක් සනීපමදි. ඒ නිසා අපි නිදාගමු කියලා මිනිහා නිදාගන්නවා. වෙනදට නම් ගොඩක් වෙලාවට මේ දෙන සතුරු වුණාට එදා මිනිහා ලක්ෂ්මියව මගහරිනවා. බහුවද වුණ චංග ගමේ පොලිස් ස්ටේෂනකට ගිහින් වැඩ බාර ගන්නවා. මිනිහා පොලිස් රැකියාවට ගොඩක් ආසාවෙන් ගියත් ඉහළ නිලධාරිකේ ආවතේවකම් කරන්න වෙන එක ගැන නම් මිනිහට එන්නේ කලකිරීමක්. ජංග එදා අවස වැඩි ඉවර වෙලා ගෙදර යද්දි මෙයාගේ මාමා කෙනෙක් කෝල් එකක් ගන්නවා. මේ මාමා මන්ත්‍ර ගුරුකම් කරන මිනිස්සෙක්. මිනිහා ජංගට කියනවා ජංග මේ දවස්වල කොමිරට අපලයක් තියෙනවා. ඒ නිසා කොමිරට පරිස්සම් වෙන්න කියලා. මේ කතාව ඇහුවම ජංගට බය හිතෙනවා. තමන්ගේ අයියා කොමිරට කරදරයක් වේද කියලා. සරපංච කියන මැරියා කාර් එකේ ගමනක් යන පිටත් වෙන්නෙත් එදාමයි. හැබැයි මිනිහට නොහිතන විදිය අනතුරක් වෙලා සරපංච කියන මේ ගෑනු පෙරේත මැරියා මරණයට පත් වෙනවා. දැන් මේ සුභ ආරංචිය බලිජ දුවගෙන ඇවිත් කොමිරට කියනවා. බලිජ කියනවා අපේ සාපේ වැදිලා තමයි ඌ මැරුණේ කියලා. ඒ වෙලාවේ කොමිර කියනවා මිනිස්සෙක් මැරුණම ඇයි සතුටු වෙන්නේ? මනුස්ස ජීවිතයක් නැති වෙන එක ගැන සතුටු වෙන්න එපා කියලා. දැන් බලිජටයි ජංගටයි හිතාගන්න බෑ මෙච්චර තමන්ට කරදරය කරපු සරපංච මැරුණා කියන ආරංචියටවත් කොමිර සතුරු වෙන්නේ නැති එක ගැන. කොමිර හැම කෙනාටම යහපතක් මිස අයහපතක් වෙනවට කැමති නැහැ. ඔය විදියට දැන් කාලය ගත වෙද්දි එක දවසක් ලක්ෂ්මි කෝල් එකක් ගන්නවා ජංගට ඉක්මනට එන්න කියලා. ජංග ගිහින් බලද්දි තමයි දැනගන්නේ කොමිර කලින් දවසේ රැ ගියපු ගමන් තාමත් ගෙදර ඇවිත් නැති බව. ජංග කියනවා හරි මම කොහොම හරි කොමිරව හොයාගෙන එන්නම් කියලා. ඔන්න මිනිහා පිටත් වෙනවා කොමිරව හොයන්න. දැන් ජංගට බයයි තමන්ගේ අයියා කොම්රිට කරදරයක් වෙලා ඇති කියලා. මොකද එදා මාමා කෝල් කරලා කිව්වනේ කොම්රිට අපලයක් තියෙනවා කියලා. අන්න ඒ නිසා දැන් ජංග හැමතැනම කොම්රිව හොයන්න ගන්නවා. ඒ අතර බලිජරත් මේක ආරංචි වෙලා දැන් දෙන්නම එකතු වෙලා කොම්රිව හොයන්න ගත්තට කොම්රිට වෙච්ච දෙයක් නැහැ. ඔය අතර මේ දින දකින්න කනත්ත ළඟ කලින් දවසේ මිනිහා පුච්චපු අලු ගොඩක් බලද්දි අලු ගොඩේ මිනි ඔලු දෙකක් තියෙනවා. පුච්චන්නේ එක මිනිහයි. ඒත් ඔලු දෙකක් කොහෙන්ද? වෙනදට කොම්රි වැසිකිලියන්න ඉන්නෙත් මේ කනත්තට. දැන් මේ සිද්ධිය ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්න ගන්නවා. කොම්රිගේ කරේ තියෙන ට්‍රවල් එක මිනිහගේ සෙරෙප්පු දෙක මේ ගිනි සෑය ළඟ තියෙන නිසා කොම්රිත් මේ ගිනි සෑයට වැටලා ඇති කියලා පොලිසිය තහවුරු කරගන්නවා. ඉතින් කට්ටි හිතන්නේ කොම්රි මේ මිනිහා පුච්චපු තැනට ඇවිත් මොකක් හරි කොඩි විනයක් කරන්න හදනකොට මිනිහත් මේකට වැටෙන්න ඇති කියලා. හැබැයි ගමේ මිනිස්සු කියනවා කොම්රි ගොඩක් අහිංසකයි, එයා කාටවත් වරදක් කරන්නේ නෑ කියලා. දැන් මේ මිනිහසයේ ඔලු දෙකක් තිබ්බනේ. පොලිසිය කියන විදිහට එකක් කොම්රිගේ. එතකොට අනික කාගේද? හරියනම් බලමුද මේ අලු ගොඩේ තිබ්බ අනික් මිනි ඔලුව කාගේද කියලා. මේ සිදුවීම වෙන්න සතියකට කලින් තමයි මේ සිදුවීම වෙන්නේ. මේ ගමේ කවිත කියලා ගැබිනි ගෑනු කෙනෙක් ඉන්නවා. කවිත මේ තත්ත්වයේ ඉඳගෙන ගෙදර වැඩ කරන එකට කවිතගේ හස්බන්ඩ් කවිතට බනිනවා වැඩ කරන්න එපා කියලා. ඔන්න ඔය අතර කවිතට අමාරු වෙනවා. මට එක පාර්ට්නර්ම මෙහෙම අමාරු වුණ නිසා ඉක්මනට කවිතව හොස්පිටල් එකට ඇතුළු කරනවා. කවිතව පරීක්ෂා කරලා ඩොක්ටර් කවිතගේ පවුලේ අයට කියනවා කවිතට එකපාරට අධික උණක් ඇවිල්ලා තියෙනවා. අපිට හිතාගන්න බෑ මොකද්ද කියලා. කවිතගේ ඇඟ පුරාම තුවාල තියෙනවා, කුෂ්ඨ තියෙනවා. අපිට තාම හොයාගන්න බෑ මොන හේතුවකටද එහෙම උනේ කියලා කියනවා. දොස්තරටත් හොයාගන්න බැරි මේ රෝගය ගැන අහන්න කවිතගේ පවුලේ අය මන්ත්‍රකරුවෙක් හම්බෙනවා. ඉතින් මන්ත්‍රකරු කවිතගේ ෆොටෝ වගේ අබ්බල්ලා කියනවා මේක රෝගයක් නෙවෙයි, කවිතට රේණුක අවතාරය කියලා කළු මැජික්, එහෙම නැත්නම් නොපෙනෙන බලවේගයකින් කරපු අති භයානක ගුරුකමක් හින්දායි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මන්ත්‍රකරු කියනවා කවිතව ජීවත් කරවන්න බෑ කියලා. අන්න එතකොටම කවිතගේ හස්බන්ඩ් කෝල් එකක් එනවා, කවිත රෝහලේදී මරණයට පත් වුණා කියලා. මන්ත්‍රකරු කවිතගේ අයියා රමේෂ්ට කතා කරලා කියනවා රමේෂ් මේ රේණුකා අවතාරය කියන ඉතා භයානක එකක්. දැන් කවිත මරණට පස්සේ ඊ අවතාරය
මේ කොඩි විනය කරපු කෙනා පස්සේ යනවා. ඒ නිසා කරපු කෙනා බේරෙන්න නම් කවීතගේ මිනිය පුච්චපු තැන පූජාවක් කරයි. ඒ නිසා කනත්ත ළඟ බලන් ඉන්න මේක කරපු කෙනා අනිවාර්යෙන් එතනට එයි කියලා මන්ත්‍රකරු රමේෂ්ට කියනවා. තමන්ගේ නංගිට මේ කොඩි විනය කරපු එක හොයාගෙන ඌව මරන්න රමේෂ් තීරණය කරනවා. කවීතගේ මිනිය කනත්තට ගෙනත් දරසැහැට දාලා ගිනි තිබ්බට පස්සේ රමේෂ් කනත්ත බලාගන්න මල්ලි කියන කෙනාට කතා කරලා කියනවා මල්ලි මේ සල්ලි තියාගන්න අපිට උදව්වක් ඕනේ. අදරෑ ගෙදර යන්න නැතිව මෙතන මුර කරන්න කවුරු හරි කෙනෙක් මේ කනත්තට ආවොත් අපිට ඒක දැනුම් දෙන්න කියලා මල්ලි කියන කනත්ත බලාගන්න කෙනාට ෆෝන් නම්බරයක් දීලා සල්ලි දීලා රමේෂ් මෙතනින් යනවා. එදා රෑවිලා කොම්රි ගෙදර ඇවිත් වෙනදා වගේම සල්ලි ලක්ෂ්මිට දෙනවා. අන්න ඒ වෙලාවේ ලක්ෂ්මි දකිනවා කොම්රිගෙ අතින් ලේ ගලනවා. ඒ නිසා ලක්ෂ්මි අහනවා කොම්රි මොකද මේ ලේ එන්නේ කියලා. ඉතින් කොම්රි කියනවා ඒක එච්චර දෙයක් නෙවෙයි මම වැටිලා තුවාල වුණා කියලා ලක්ෂ්මිගේ හිත හදනවා. ඊට පස්සේ එළියට වෙලා ඉන්න කොම්රි වැසිකිළියට යනවා කියලා ලක්ෂ්මිටත් කියලා දාගෙන යන බාට දෙකක් බැලුවොත් මිනිහා ගෙදර නැහැ. ඒ නිසා ඒ ළඟපාත නිදන් ඉන්න අල්ලපු ගෙදර බලීජගේ සරෙප්පු දෙකක් දාගෙන කනත්ත පැත්තට යනවා. ඒ යද්දි කනත්ත බලාගන්න මල්ලි තාම කනත්ත නිසා කොම්රි මල්ලි එක්ක ටිකක් කතාවට වැටෙනවා. එතකොටම රමේෂ් බයික් එකේ මෙතනට ඇවිත් ගෑ ගහනවා මල්ලි ඕකව අල්ලගන්නේ කියලා. ඉතින් මල්ලි පැනපු ගමන් කොම්රිව බදා ගන්නවා. රමේෂ් දුවන්න ඇවිත් ලාමු තෙල් කෑන් එකක් අරගෙන කොම්රිගේ ඇඟට හලනවා. කොම්රි කෑ ගහනවා අතෑරපන් කියලා. දැන් රමේෂ් හිතන්නේ කොම්රි තමයි කවීතර කොඩි විනයක් කරන්න ඇත්ති කියලා. මේ කට්ටිය දැන් රණ්ඩු වෙන ගත්තම රමේෂ් කොම්රිට පැනලා යන්න දෙන්නේ නැහැ. කොම්රි හදන්නේ බීරින්න ඒ අතර එකපාරට කොම්රි තල්ලු වෙලා ගිහින් ගිනි ගන්න කවිතගේ දරසැහැට වැටිලා මිනිහත් ගිනි ගන්නවා. මොකද ඇඟේ ලාමු තෙල් හින්දා. ඒකම කවිතගේ හස්බන්ඩ් මෙතනට ඇවිත් රමේෂ් එක්ක කට්ටිය එකතු වෙලා පොළු වලින් ගහලා ගහලා ගිනි ගන්න කොම්රිට ගහලා මරලා දරසැහැයෙම ගිනි ගන්න ආරිනවා. ඔන්න ඕක තමයි සිද්ධ වුනේ. කවිතගේ අයියා රමේෂ් පොලිසියේදී මේ කට්ටියට සල්ලි දීලා කියනවා කවිතගේ චිතකය උඩම කොම්රිත් මැරු නිසා අපිට දුකයි කියලා සල්ලි වගේක් ලක්ෂ්මිට දෙනවා. හැබැයි ජංගවත් ලක්ෂ්මවත් දන්නේ නැහැ රමේෂ් තමයි කොම්රියෝ මැරුවි කියලා. මේ සල්ලි දෙන්නේ දුකට කියලා තමයි කියන්නේ. හැබැයි ජංග මේක අතාරින්නේ නැහැ. ජංගට රමේෂ් ගැන සැකයක් එනවා. ඒ නිසා ජංග රමේෂ් යන එන පස්සේ පන්නනවා. ওই විදියට දවසක් රමේෂ් තනියම එද්දි ජංග මග රැකගෙන ඉඳලා රමේෂ්ව කුටු කරගන්නවා. ඊට පස්සේ ජංගට පන්න පන්න ගහලා ජංගගෙන් අහනවා ඇයි උඹ අපිට පොලිසියද සල්ලි දුන්නේ ඇත්ත කියපන් කියලා. ඉතින් රමේෂ් කියනවා උඹගේ අයියා තමයි කවිතර මෙහෙම දෙයක් කරේ කළු මැජික් එහෙම නැත්නම් දරුණු බන්ධන කොඩි වින කරලා කවිතව මරලා දැම්මේ උඹගේ අයියා. ඒ නිසා අපි ඌව මැරුවා කියලා රමේෂ් ජංගට කියනවා. දැන් ජංගට දුක දරා ගන්න බෑ. මොකද රමේෂ් දැන් පිළිගත්තා කොම්රියෝ මැරුවේ මේ කට්ටිය කියලා. ඒ කියන්නේ කොම්රි චිතකයට වැටලා නැමේ මැරලා තියෙන්නේ. ඉතින් ජංග අහනවා උඹ කොහොමද කියන්නේ මගේ අයියා කොඩි වින බන්ධන කරනවා කියලා? උඹ දැක්කද එහෙම දෙයක් කරනවා කියලා? ජංග අහද්දි රමේෂ් කියනවා නෑ අපි දැක්කේ නෑ අපිට සැක හිතුණු නිසායි මැරුවේ කියලා. ජංග ඩාඬ අහනවා එහෙම සැක හිතුණු පළියට කොහොමද මිනිස්සෙක් මරන්නේ? එහෙම මරන්න පුළුවන්ද කියලා? ඇත්තටම දැන් වෙච්ච දේ විලා ඉවරයි. තමන්ගේ සහෝදරයා අහිමි වුණු ජංග මේ අඳුරු මායාවන් හින්දා මැරුණ හැම කෙනාගෙනම විස්තර එකතු කරනවා. ඒ ගැන ගවේෂණය කරන්න ගන්නවා. ඊට පස්සේ තමන්ගේ අයියට සාධාරණයක් කරන නඩුවක් ගොනු කරනවා. දැන් ජංගට ඕනේ නීතිය මගින් උත්තරයක්. ජංග මේ හැම දෙයක්ම ලෑස්ති කරලා ලක්ෂ්මී එක්ක උසාවියට යනවා. දැන් නඩුව කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ජංග උසාවියේදී පැහැදිලි කරලා කියනවා මේ බ්ලැක් මැජික් එහෙම නැත්නම් අඳුරු මායාවන් නිසා ගොඩක් මිනිස්සු මේ රටේ නැති වෙනවා. ඒ වගේම මගේ අයියටත් මේ රමේෂ් ඇතුළු කට්ටිය පහර දීලා මරලා ගිනි තිබ්බ කියලා. හැබැයි මෙතනදී වෙන බහින් බස් වීම නිසා උසාවි පිළිතුරකින් තොරව ඉදිරියට කල් දානවා. මාධ්‍යෙන් දැන් මේ නඩුව ගැන ලොකු අවධානයකින් තමයි ඉන්නේ. දැන් කොහොමරි ඊළඟ නඩු දිනේදී රමේෂ් වෙනුවෙන් පෙනී හිටින නීතිඥයා උසාවිදී ඉදිරිපත් කරනවා කවිතගේ චිතකයේ තිබිලා කොම්රිගේ ශරීර කොටස් හම්බුණා. නමුත් ඒක උනේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ සැකයට රමේෂ් කොම්රියෝ මැරුවා කියලා කියන්න තියෙන සාක්ෂි මොකුත් නැහැ කියලා කියනවා. ඇත්තටම ජංගගාව සාක්ෂි නැතත් පොලිසියේදී මුදල් ලබා දෙන වීඩියෝ එක තියෙනවා. මොකද මිනිහා ඒක එදා පටිගත කරගෙන. ඉතින් මේක උසාවියට ඉදිරිපත් කරාට පස්සේ උසාවිය මේක ගැන හොයන්න කමිටුවක් පත් කළා. තවත් දින කීපයකට උසාවිය කල් දානවා. මේ අතර ජංගට උසාවිය ඇතුළතින්ම කෝල් එකක් එනවා. දැන් උසාවිය කල් දැම්මට පස්සේ ජංග තවත් මේ ගැන හොයන්න ගන්නවා. හැමතැනම ගිහින් විස්තර අහන්න ගන්නවා. ඊළඟ නඩු වාරයත් ආවට පස්සේ
කමිටු හොයාගන්නවා රමේෂ් ඇතුළු අය කොම්බ්‍රිට පහර දීලා මරලා තියෙන බවට. ඒ නිසා උසාවියේදී රමේෂ් වැරදිකාරයෙක් බවට පත් වෙනවා. උසාවිය රමේෂ් ඇතුළු අයට දඬුවම් නියම කරන්න හදනකොට ජංගා උසාවියට කියනවා ස්වාමිනී මට දෙයක් කියන්න තියෙනවා. දැන් මගේ සහෝදරයා මැරිලා ඉවරයි. වැරදි වටහා ගැනීමක් නිසායි මේක උනේ. ඒ නිසා මම මේ නඩුව ඉල්ලා අස් කරගන්නවා. ඒ නිසා මේ අඳුරු මායාවන් වෙනුවෙන් නීතියක් දාන්න කියලා ජංගා උසාවියෙන් පිට වෙනවා. දැන් හැමෝටම හිතා ගන්න බෑ ජංගා ඇයි නඩුව ඉවත් කරගත්තේ කියලා. මේ අන්ධ විශ්වාසයෙන් ගෙන තියෙන මතය වෙනස් කරන්න කියලා තමයි ජංගා උසාවියෙන් ඉල්ලන්නේ. ජංගා ගෙදර ගිහින් කෑම කන ගමන් ඉදි ලක්ෂ්මි බලිජයක මෙතනට ඇවිත් ජංගාට බනිනවා ඇයි එහෙම නඩුව අයින් කරගත්තේ බර්දිකාරෝ කියලා ඔප්පු වෙලා තියෙද්දිත් කියලා ජංගා සද්ද නැතුව ඉද්දි මෙයාට තවත් තරහ ගිහින් ජංගාට සෑහෙන්න අපහාස කරනවා. ඉතින් අවසානයේ ජංගා මේ දෙන්නට කියනවා අයියා තමයි මේ හැම දෙයක්ම කරේ කියලා. ලක්ෂ්මි වගේම බලීජත් කලබල වෙනවා. මොකද්ද කොම්බ්‍රි කරේ? ඉතින් අපි බලමු කොම්බ්‍රි මොනවද කරේ කියලා. මෙහෙමයි කතාව. කොම්බ්‍රි මරුණට පස්සේ ජංගා මේ ගැන විස්තර හොයන්න ගන්නවා. ලක්ෂ්මිගෙන් අහනවා අයියා අමුතු විදියට හැසිරුණු දවස් තියෙනවද කියලා. එතකොට ලක්ෂ්මී කියනවා කොම්බ්‍රි මැරෙන්න කලින් දවසේ අතේ ලේ තිබුණු සිද්ධිය. මතකනේ කොම්බ්‍රි කිව්වා වැටිලා තුවාල වුණා කියලා. ඉතින් මේක කිව්වම ජංගා කොම්බ්‍රිගේ ත්‍රිවිල් එක චෙක් කරනවා. එතකොට ලේ වගේක් වැටිලා තියෙනවා දකින්නවා. මිනිහා මේ ලේ හූරලා අරන් ලැබ් එකට දීලා පරීක්ෂා කරනවා. හැබැයි ඒ ලේ අලුත උපන් පුංචි දරුවෙක්ගේ කියලා ලැබ් එකෙන් කියනවා. ඊළඟට ජංගා කවීතගේ ෆොටෝ අරන් ගිහින් මන්ත්‍රකරුවෙට දෙනවා. ඒ ෆොටෝ බලලා මන්ත්‍රකරු කියනවා මේක රේණුකා අවතාරය. හරිම භයානකයි. කළු මන්ත්‍ර විද්‍යාකරුවන් පමණක් දන්න භයානක හූනියමක් කියලා මන්ත්‍රකරු කියනවා. හිසකෙස් කීපයක්, ඇඳුම් කැබැල්ලක්, පාදවල තැවුරුණු මඩ තුනම අරගෙන අනලා බෝනික් එක් සරසලා අලුත උපන් බිලිඳෙකුගේ පිකිනි වෙල සමග මරලා තමයි මේ මන්ත්‍ර කරන්න කියලා මන්ත්‍රකරු කියනවා. හිතාගන්න පුළුවන් කොච්චර භයානකද කියලා. එහෙම මරපු දරුවෙකුගේ ලේ තමයි කොම්බ්‍රිගේ අතේ තිබ්බේ. ඒ වගේම අවශ්‍ය දේ වුණාට පස්සේ, ඒ කියන්නේ කොඩි විනය කරලා කවුරු හරි මැරුණා කියමුකෝ, ඊට පස්සේ මේ කොඩි විනය කරපු කෙනා තමන්ගේ නොවන පාවහන් පළඳින්න ඕනේ. ඊට පස්සේ මැරුණු කෙනාගේ චිතකයේ තියෙන තැනට ඇවිත් සම්පූර්ණ නිර්වස්ත්‍රව ඉතිරි පූජාවන් කරාට පස්සේ තමයි නිදහස් වෙන්න පුළුවන් කියලා මන්ත්‍රකරු කියනවා. ඒ වගේම සෑම බ්‍රහස්පතින්දා දිනකම බාල්දි 108ක් නාන්න ඕනේ. දෙහි ගෙදර පිටියේ එල්ලන්න ඕනේ. සංසර්ගයේ යෙදෙන්නත් බෑ මේ පූජාවල්. එහෙම නැත්නම් කොඩි විනය කරන දවස්වල ඔන්නඔහම තමයි මේ කොඩි විනය නොහොත් කළු මායාවන් කරලා කෙනෙක්ව මරන්න පුළුවන්. හරි, ඔයාලට මතක ඇති මේ හැම දෙයක්ම කොම්බ්‍රි කරා කියලා. මතක නේද ආරේ කොම්බ්‍රි වැසිකිළියට යනවා කියලා සිරප්පු දෙක හංගලා බලීජගේ සිරප්පු දෙක තමයි දාගෙන යන්නේ. ඊට පස්සේ පූජාවට ඕනි බඩුත් අරන් කනත්තට යනවා. ඒ යද්දි කවිතගේ චිතකය තාමත් ගිනි ගන්න ගමන්, හැබැයි රමේෂ් කියපු නිසා මල්ලි කියන කනත්ත බලාගන්න මනුස්සයා එතන රැකගෙන ඉන්නවා. මෙතනට එන කොම්බ්‍රි මල්ලි දැක්කට පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා මල්ලිට සල්ලි දීලා කියනවා මල්ලි කාටවත් මෙතනට එන්න දෙන්න එපා, මට පොඩි වැඩක් තියෙනවා කියලා. සල්ලි දෙනවා කවර පස්සේ මල්ලිත් මේකට කැමති වෙලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ අතර රෙදි වලින් වට කරපු තැනක කොම්බ්‍රි නිරුවතින් පූජාව පටන් ගන්නවා. ඒ වෙලාවේ හුලඟට මෙරෙද්ද ගැලවෙනවා. කොම්බ්‍රි අමු නිරුවතින් ඉන්න එක දකින මල්ලි බය වෙලා රමේෂ්ට මැසේජ් එකක් දාන්න හැදුවත් මිනිහට බයට ඒක කරගන්න බෑ. හැබැයි මල්ලි මේක වීඩියෝ කරගන්නවා. දැන් මිනිහා බය වෙලා ඉන්නේ හොඳටම. ඒ අතර පූජාව ඉවර කරපු කොම්බ්‍රි බඩු ටිකක් පැක් කරගෙන වටපිටාව සුද්ධ කරලා මල්ලිට කතා කරද්දිම මල්ලි මැසේජ් එකක් යවනවා රමේෂ්ට ඉක්මනට එන්න කියලා. හැබැයි බයට ෆෝන් එක විසිකරනවා. මැසේජ් එක ආපු ගමන් රමේෂ් කනත්තට එන්න පිටත් වෙනවා. පූජාව ඉවර කරපු කොම්රි මල්ලි එක කතාවට වැටෙනකොට රමේෂ් මෙතනට ඇවිත් කෑ ගහනවා මල්ලි ඕකව අල්ලගනින් කියලා. ඉතින් මල්ලි කොම්රිව අල්ලගත්ත ගමන් රමේෂ් දුවන් ඇවිත් භූමිතෙල් කෑන් එක කොම්රිට විසිකරලා කොම්රි එක රණ්ඩු වෙන්න ගන්නවා. දැන් මේ දින මේ විදියට පොර බදිමින් රණ්ඩු වෙද්දි කොම්රි එකපාරට ගිනිගුණට විසෙලා මිනිහා ගිනි ගන්නවා. රමේෂ් නැගිටලා ගිනි ගන්න කොම්රිට ගහද්දි එතනට එන කවිතගේ හස්බනොත් පොළු වලින් ගහලා කොම්රිව මරලා දානවා. දැන් ඔන්න ඕක තමයි සිද්ධ වුනේ කියලා චංගා ලක්ෂ්මිට විස්තර කරනවා. හැබැයි මේ කතාව බලිජ විශ්වාස කරන්නේ නැහැ. තමගේ යාළුවා එහෙම මන්ත්‍රකරුවෙක් නෙවෙයි කියලා බලිජට හොඳටම විශ්වාසයි. හැබැයි චංගා ඒ වෙලාවේ ෆෝන් එකක් එළියට ගන්නවා. මේ ෆෝන් එක මල්ලිගේ. එදා කනත්ත සිදුවීමෙන් පස්සේ මල්ලි මේ වෙනතුරු අතුරු දහන්. හැබැයි එදා මිනිහා ෆෝන් එක දාලා තමයි දුවලා තියෙන්නේ. ඒ ෆෝන් එකේ මල්ලි එදා වීඩියෝ කරපු කොම්බ්‍රිගේ පූජාව ජංගා බලීජට පෙන්නනවා. අන්න ඒක දැක්කම තමයි බලීජත් දැනගන්නේ කොම්බ්‍රි කියන්නේ ඇත්තටම භයානක මන්ත්‍රකරුවෙක් කියලා.
මිනිහට මේක හිතා ගන්නවත් බෑ. කේන්තියෙන් පුපුරනවා. පලිජා චංගකෙන් අහනවා කොම්රිට ඒ කෙල්ල කවිත එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? මේ විදිහට මන්ත්‍ර ඉගෙන ගත්ත කොහෙන්ද කියලා. ඉතින් මෙන්න මේකයි කතාව. මීට අවුරුදු 15කට කලින් කොම්රිගේ මාමා හොඳ මන්ත්‍රකරුවෙක්. අනිවින, කොඩිවින වගේ කළු මායාවන් ප්‍රගුණ කරපු කෙනෙක් මාමගේ උදව්වට ගියේ කොම්රි. කොම්රි ඉගෙනගත්ත පාසලෙම තමයි කවිත ඉගෙන ගත්තේ. කොම්රි ටික ටික කවිතට ලං වෙන ගත්තේ මේ කාලේ. ඒ වගේම කවිතගෙන් ගත්ත කොණ්ඩ කට්ටේ ඉඳලා කොම්රි ළඟ මතකයන් විදියට තිබුණා. දවසක් මේ දෙන කතා කර කර ඉද්දි කවිතගේ හිසක ස්කීපයක් කොම්රිගේ ෂර්ට් එකේ පැටලෙනවා. එදාම තමයි කවිතගේ තාත්තට මේ දෙනව අතටම අහුවෙන්නේ. එදා කවිත තාත්තට කියනවා කොම්රි බලෙන් තමන්ව එක්කන් ආවා කියලා. එදා කොම්රි වැඩිකාරෙක් වෙලා කොම්රිට පාසල් ගමනට පවා තිත තියන්න වෙනවා. ගමේ පාසලත් තහනම් වුණු කොම්රි අවසානයේ මාමට විස්තර කියලා එයාගේ මාමගෙන් මන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්නවා. නිකම්ම නිකම් මන්ත්‍ර නෙවෙයි, අඳුරු මායාවන්, අනිවින, කොඩිවින වගේ භයානක මන්ත්‍ර. ඊට පස්සේ කවිත වසර ගානකට පස්සේ වෙන කෙනෙක්ව විවාහ කරගත්තට පස්සේ ආයෙත් දවසක කොම්රි කවිතව දකිනවා. ඒ තමයි කවිත හයර එකක් යන ගොඩ වෙන්නේ කොම්රිගේ වාහනයට. එදා කොම්රිට කවිත එයාගේ හස්බන්ඩ් එක සතුටින් ඉන්න එක දරාගන්න බැරුව පලි ගැනීම හිතට එනවා. කවිතගේ පැටලුණු හිසකෙස් තාමත් කොම්රි ළඟ මතකයක් විදියට තියෙනවා. එදා කවිත බහිද්දි සාරිය පැටලිලා සාරිය කොටසක් ත්‍රීවිල් එකට වැටෙනවා. මඩවලකට වැටුණු නිසා මඩ ටික පිහින්නේ කොම්රිගේ ත්‍රීවිල් එකේ. දැන් ඒකත් හරි. මඩ ටිකත් ලැබුණා, රෙදි කෑල්ලත් ලැබුණා. මේ අඳුරු මායාවන් වලින් කවිතට පාඩමක් උගන්වන්න අවශ්‍ය හැම දෙයක්ම දැන් ලැබුණා. ගෙදර ගියාමත් කොම්රිට මතක් වෙන්නේ කවිතව. කවිතව වෙන කෙනෙක් අයිති කරන් ඉන්න එක මිනිහට දරා ගන්න බෑ. ඉතින් ඒ නිසයි මිනිහා මේ පලිගැනීම කරේ. මේ කතාවෙන් පස්සේ ජංගා අඬන ලක්ෂ්මිට කියනවා දැන් අඬල වැඩක් නෑ. කොම්රි මැරුවේ එක්කෙනෙක් නෙවෙයි, සරපංචෝ මැරුවෙත් කොම්රි. තවත් අපිට කරදර කරපු අයව කොම්රි මරලා දැම්මා. හැබැයි කවිතර කරපු දේ නම් අනුමත කරන්න බෑ කියලා ජංගා කියනවා. හැබැයි ඔයාලට කියන්න තවත් දෙයක් තියෙනවා. කොම්රි තවමත් මැරිලා නෑ කියලා කිව්වම ලක්ෂ්මි බලිජා බය වෙලා බලන් ඉන්නවා. එතකොට කවිතගේ චිතකයේ තිබ්බ අනෙක් මිනිහලුව කාගේද? රමේෂ් ගහලා මැරුවේ කාවද? මෙහෙමයි කතාව. එදා මේ රණ්ඩුව අතරතුර රමේෂ් තල්ලු කරද්දි කොම්රි විසිනවා. විසිවිලා යන කොම්රි මල්ලිගේ ඇඟේ වැදිලා මල්ලි තමයි කවිතගේ චිතකයේ ගින්නට අහුවෙලා ගිනිගන්නේ. ඒ වෙලාවේ කොම්රි පැන ගන්නවා. රමේෂ් බිම වැටිලා ඉන්නතරින් නැගිටලා බලද්දි මල්ලි ගිනිගන්න නිසා අඳුර ගන්න බැරුව මිනිහා හිතන්නේ ඒ කොම්රි කියලා. ඒ නිසා මිනිහා පොල්ලක් කරන් ගිනි ගන්න මල්ලිට ගහනවා. මල්ලි එහෙම නැත්තම් කනත්ත බලා ගන්න කෙනා ගිනි අරගෙන මරණයටපත් වෙනවා. හැබැයි රමේෂ් හිතන්නේ මැරුණේ කොම්රි කියලා. ඉතින් මේක ජංගා හොයාගත්තේ මෙහෙමයි. ජංගා කවිතගේ චිතකයේ තිබ්බ මිනි ඔළුවල දත් අරගෙන ගිහින් DNA පරීක්ෂණයක් කරනවා. ඒවා කොම්රිගේ නෙවෙයි කියලා DNA වලින් හොයාගන්නවා. ඊට පස්සේ මල්ලිගේ පුතාගේ DNA එක සංසන්දනය කරලා බලද්දී ඒවා මල්ලිගේ දත් කියලා හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට පැහැදිලි මැරිලා තියෙන්නේ මල්ලි කියලා. ඉතින් මේක කියලා ජංගා ලක්ෂ්මිට කියනවා ඔයා හිත හදාගන්න කොම්රි ජීවත් උනත් මැරිලා වගේ තමයි, වැරදි කරපු උන්ට නීතියෙන් කිසිම සමාවක් නැහැ කියලා ජංගා මෙතනින් යනවා. එතකොට කෝ දැන් කොම්රි? එදා පැනලා ගිය කොම්රි වෙන පළාතක ලස්සනට ජීවත් වෙනවා. ඒකම අපිට පෙන්නනවා කවිත කොම්රි ළඟ ඉන්නවා. එතකොට අර චිතකේ දැල්ලුනේ කවිත නෙවෙයිද? කවිතගේ පවුලේ අයමනේ කවිතගේ බොඩි එකට ගිනි තිබ්බේ. ඉතින් මේක දෙවෙනි කොටස ආවම සලාවිත් කව අපි ඔයාලට අරගෙන එන්නම්. අඳුරු මායාවන් මන්ත්‍ර අනිවින කොඩිවින වලින් කවිතට පණ දුන්නද කුතුහලෙන් ඉන්න ගිහින් එන සලාවිත් කව අපිව subscribe කරන්න අමතක කරන්න එපා.